සදහම් පිපාසයෙන් පෙරෙන සුවහසක් ලෝකවාසී සදැහැති දනන්ගේ සිත් සතන් සදහම් ඔසුවෙන් සුවපත් කරවනු පිණිස යුරෝපයෙන් ඇදහැරෙන සදහම් අමාවැස්ස ඉතාලියේ රෝම නගරයේ ශාක්‍ය මුනි විහාරස්ථානය මගින් සෑම ඉරුදෙනකම යුරෝපා වේලාවෙන් රාත්‍රී 8ට සංවිධානය කරනු ලබන රෝම ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මානුශාසනාවක් ඔබේ ප්‍රඥාලෝකය පිණිස මෙසේ දිලිඳු කිරි. අපට දේශනා කරන්නට යුතුයනා අපට ආවාද කරන්නට යුතුයනා අනුශාසනා කරන්නට යුතුයනා මෙවන් වූ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමේදී සුනාත ධාරේ චරාත ධම්මේ කියන බුද්ධ වචනේ සුනාත කියලා බුදුහාඳුරන් වහන්සේ අපට දේශනා කළේ පින්වතුනි මේ මොහොතේදී දේශනා කරන සියලුම දේ සුනාත අහන්න ඒ වගේම මේ මොහොතේ ඔබ විසින් අහන දේ ධාරේත තමන්ගේ හදවතේ තැම්පත් කරගන්න ධාරණී කරගන්න ඒ වගේම ඒ ධාරණී කරගත් දේ අනුව චරත කියලා දේශනා කළේ ඒ අනුව තමන්ගේ ජීවිතයන් හසුරුවා ගන්නට තමන් අදිෂ්ඨාන කර ගන්නට කියන එකයි දේශනා කරන්න යෙදුනි. ඉතින් මේ මොහොතේදී කල්පනා කරන්න ඕනේ අපි හැමෝම ඊටමත් අපි හැමෝම අපි සියලු දෙනාම මේ මොහොතේදී මේ කොරෝනා වසංගතය නිසා බොහොම දුකටපත් වෙලා බියටපත් වෙලා අපි හැම දෙනාම සිටින්නේ. ඉතින් මේ සිටින අවස්ථාවේදී ඔබ සියලු දෙනාගේම චිත්ත සන්තානයන් සතුටටපත් කරන්න ඔබගේ චිත්ත සන්තානයන් ධර්මයෙන් මුසපත් කරලා ඔබ සියලු දෙනාටම සැනසille ළඟා කර දෙන්නටයි මේ ධර්ම දේශනා මාලාවන්
සිද්ධ කරනු ලබන්න. මා මුලින්ම ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන් තියදුනේ ගාථා පාඨයක් සඳහන් කරන්න තියදුනා. අනවතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අවිද්‍යා නීවරණං සත්තානං අන්නා සංයෝජනානන්ති කියලා බුද්ධ දේශනාව සඳහන් කරන්න තියදුනා. ඒ දේශනාවට අනුව අපි පින්වතුන්ට මේ විදිහට මතක් කරනු ලබනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වරක් භික්ෂුන් වහන්සේ ආමන්ත්‍රණය කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, අනුදෙන වදාරනවා. භික්කවේ මහණෙනි, අනවතග්ගෝ කෙලවරක් නැහැ. යන් සංසාරෝ මේ සංසාරේ පුබ්බහා පෙර කෝටි කියලා මෙතනදී හඳුන්වන්න යෙදුනේ මුදලින් නෙවෙයි, ගණනින් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා ආරම්භයක් නැහැ. නේ පඤ්ඤායති අපිට සා ගන්න පුළුවන් තමයි. ඒ කෙටි අදහස තමයි පින්වතුනි මේ සංසාරේ කෙලවරක් නැති බවත්, සංසාරේ ආරම්භයක් සා ගන්නට අපට පුළුවන්කමක් නැති බවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වූ ಭಾರತೀಯ සමාජයේ තුල මෙන්න මේ කාරණේ පුළුල්ව සාකච්ඡාවට ලක් වුණා. මේ සංසාරයේ පිළිබඳව, මේ ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලෝකයේ යනුවෙන් කුමක්ද, ලෝකය කියලා කියන්නේ කුමක්ද කියලා ಭಾರತೀಯ ධන සමාජයේ තුල වැඩියෙන් කතාබහට ලක් වුණ මාතෘකාවක් තමයි මෙන්න මේ මාතෘකාව. මේ මාතෘකාවේදී සමාජයේ, ಭಾರತೀಯ සමාජයේ ජීවත් වෙන්නට යෙදුන සමහරක් ජනතාව කල්පනා කළා, එහෙම නැත්නම් සාකච්ඡාවට බඳුන් කළා, මේ ලෝකයේ යම් කිසි නිර්මාණයක් බව. ඒ වගේම තවත් සමහරේ කල්පනා කළා, සාකච්ඡාවට බඳුන් කළා, මේ ලෝකය කියන්නේ තව කෙනෙකුගේ නිර්මාණයක් විය හැකි බවට සාකච්ඡාවට බඳුන් වුණා. එයිදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වැඩි දෙනා අතර පැවතුන මේ ලෝකයේ යනු කුමක්ද කියන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ අවිවාදයකින් තොරව පිළිතුරක් ලබා දෙන්නට යෙදුනා. ඒ පිළිතුර සඳහන් වෙන්නේ පඨවි කියන සූත්‍ර දේශනාව තුළ. මා ඔබට මුලින්ම දේශනා කළ ගාථා පාඨයේ ඇතුළත් වෙන්නේ මෙන්න මේ කියන පඨවි සූත්‍ර දේශනාව. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පඨවි කියලා මේ සූත්‍ර දේශනාවට නම් කළේ අපි ජීවත් වෙන මේ පෘථුවියේ සමග, අපි ජීවත් වෙන මේ මහ පොළව පිළිබඳව වඩාත් හොඳින් අපට පැහැදිලි කරලා දෙන්නටයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පඨවි සූත්‍ර දේශනාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ සූත්‍ර දේශනාවේදී උපමා දෙකක් ගෙනහැර දක්වන්නට යෙදුණා.
ඒ උපමා දෙක තමයි දෙකෙන් පළමු වෙන්න තමයි පින්වතුනි මේ මහ පොළවේ තිබෙන්නා වූ පස් කපලා එක ගොඩකට ගහලා පොඩි පොඩි ගුලි වලට හදලා මෙන්න මේ විදියට හිතේ තියාගෙන පැත්තකට කරන්නේ කියලා බුදුහාඳුරෝ දේශනා මේ මගේ තාත්තා මේ මගේ තාත්තගේ තාත්තා මේ මගේ ඒ තාත්තගේ තාත්තා ආදී වශයෙන් හිතමින් අර තමන් මේ පෘථුවිය එහෙම නැත්නම් මහ පොළොවම කපලා පොඩි ගුලි වලට හදාගෙන ඒ ගුලි වලට හදාගත්තා වූ ඒ ගුලි මේ විදියට හිතේ තියාගෙන පැත්තකට කරත් අපිට මේ තාත්තගේ තාත්තා තාත්තගේ තාත්තා මේ විදියට හිතේ තියාගෙන අපි මේ පස් ගුලි ඉවර වෙනකන් කළත් අපිට අපේ ඒ පරම්පරාව එහෙම නැත්නම් ඒ තාත්තා ස්වාගනීම ඉවරයක් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා ඕනෙම නම් පින්වතුනි අපිට පුළුවන්කම තිබෙනවා මේ විදියට සිද්ධ කරලා අපිට පුළුවන්කම තිබෙනවා ඔබත් අපි හැමෝම අහලා තියෙනවා හත්මුතු පරම්පරාව ගැන අත්ත මුත්ත ඒ වගේම පනත්ත කිත්ත කිරිකිත්ත මේ මුත්තවසි මෙන්න මේ ආකාරයට අපි අර පෘථුවියේම කපලා ගුලි කරලා පැත්තකට කරලා තිබ්බත් අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ හත්මුතු පරම්පරාව පමණයි එතනින් එහාට අපි කොච්චර තිබ්බත් බොළවේ අර අපි කපලා ගත්ත ගුලි මොනතරම් ඉවර වෙනකන් තිබ්බත් අපිට එතනින් එහාට හොයාගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ විදියට බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපිට මේ උදාහරණයෙන් පෙන්වුම් කළේ අපිට කියලා දුන්නේ අපේ මේ සංසාරයේ ආරම්භය කොතනද කියලා කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහි නිමාවක් දකින්න අපට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණේ හැටියට පෙන්නුම් කරනවා මේ පොළවේ තිබෙනා වූ සියලුම කනකොල කපලා ගෙනල්ලා දෑඟුල බවට පත් කරලා මෙන්න මේ විදියට හිතාගෙන මේ මගේ අම්මා මේ මගේ අම්මගේ අම්මා මේ මගේ ඒ අම්මගේ අම්මා මේ ආදී වශයෙන් කල්පනා කරමින් හිතමින් අර අපි කැබලි කරගත්තා වූ තනකොළ ටික ඉවර වෙනකන් තිබ්බත් අපිට ඒ අම්මාගේ පරම්පරාව එහෙම නැත්නම් ඒ අම්මාව රුහා ගැනීම නිමාවටපත් කරන්නට පුළුවන්කමක් අපිට ඇත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උදාහරණ වලින් පෙන්වන්නේ ඒකයි පින්වතුනි එහෙමනම් මේ සංසාරයේ දීර්ඝ බව තේරුම් කරන්න බුදුහාමුදුරුව මේ විදියට උපමා උමේ යොදාගත්තා. එහෙමනම් පින්වතුනි මේ සංසාරයේ උපන් අපි හැම කෙනෙක්ම ගැනම අවධානය යොමු කළාම අම්මලා තාත්තලා මේ විදිහ නම් අපි නිකෙනිකා පණ්ඩු කරගන්නේ කලකෝලහල කරගන්නේ නින්දා කරගන්නේ උපහාස කරගන්නේ සංසාරේ කවදා හෝ දවසක අපිට අම්මා වෙච්ච අපිට තාත්තා වෙච්ච අය සමග නොවේද කියලා ඔබ කල්පනා කරලා බලන්න
මේ සූත්‍ර දේශනාව තුළ දේශනා කළේ අපි අතර තිබෙනා වූ විරසකකම් එනකොටා ගැනීම එකිනෙකා අතර තිබෙනා වූ අපහාස උපහාස කිරීම නතර කරලා අපි හැමෝම කවදා හරි දවසක පින්වතුනි කොතනකදී හරි මොන මොහොතකදී හරි මැරෙන මිනිස්සු මැරිලා ඉපදෙන මිනිස්සු නැවත නැවත ඉපදිච්ච අය කියලා හිතන්න පුරුදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාලා අපට ඉගැන්වුවා පින්වතුනි එහෙම හිතලා අපි අතරේ තිබෙන්නා වූ සමගිය සමාදානීය එකමුතුකම ඇති කරගන්න කියන එකයි මේ සූත්‍ර දේශනාවෙන් අපට පැහැදිලි කළේ පින්වතුනි එහෙමනම් ඔබ නිරන්තරයෙන්ම කල්පනා කරන්න ඕනේ අපි මේ විදිහට ජීවත් වෙලා ඉඳලා මෙරිලා යනවා යම් දවසක මෙරිලා ගිහින් නැවත අපි යම් දවසක උප්පත්තියක් ලබනවා එහෙමනම් අපි මැරෙමින් ඉපදෙමින් මේ සංසාරයේ ගමන් කරන්නේ කුමක් නිසාද කියන එක පින්වතුනි බුදුරජාණන් වහන්සේ කරුණු දෙකකින් අපිට පැහැදිලි කරනවා එහි පළවෙනි කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ අවිද්‍යා නීවරණ ධර්මතාවේ දෙවෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි තණ්හා නැමැති සංයෝජනේ එහෙමනම් ඔබගේ අවධානය යොමු කරමු පළවෙනි කාරණේ පිළිබඳව මොකක්ද මේ පළවෙනි කාරණේ අවිද්‍යා නම් වූ නීවරණේ අවිද්‍යා කියන්නේ කුමක්ද පින්වතුනි අවිද්‍යා කියන්නේ අවබෝධයක් නැතිකම නොතේරෙන කමටයි මෙන්න මේ අවිද්‍යා කියලා සඳහන් කරන්න తీරුනි මොනවද අපිට අවබෝධයක් නැත්තේ මොනවද අපිට නොතේරෙන්නේ කියන එක පිළිබඳව අපි ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕනේ මොනවා පිළිබඳවද අපිට මෙන්න මේ අවබෝධය නැත්තේ එහෙමනම් පින්වත්නි අපි නොදන්නේ මොනවද කියලා කල්පනා කරන්න ඕනේ ඒ කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංසාරය කියලා මොකක්ද මේ සංසාරය කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ පින්වත්නි සංසාරය කියලා දේශනා කළේ මෙන්න මේ ලෝකේ මොකක්ද ලෝකය කියලා ඇහුවොත් ඔබ සඳහන් කරાવી අපි සඳහන් කරાવી මේ ලෝකය කියන්නේ සතා සිව්පාවා ගස්කොළ යන මෙන්න මේවා තමයි මෙන්න මේ ලෝකයේ හැටියට හඳුන්වන්න පුළුවන් කම තිබෙන්නේ නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ හැටියට බුද්ධ දේශනාවේදී දේශනා කරනවා කරුණු සහිතව වෙනස් කිදුතු දේශනාවක අපට දක්නට නොලැබෙන ආකාරයට වෙනස් කිසිඳු ධර්මයක අපට දක්නට නොලැබෙන ආකාරයට මේ ලෝකයේ යනු කුමක්දයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා ඒ පිළිබඳවයි ඔබ ඔබගේ සිත යොමු කරන්නට ඕනි ලෝකයේ යන්න විග්‍රහ කිරීමේදී බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේදී සරලවත් ඒ වගේම වඩා ජනප්‍රියවත් ගැනෙන පාඩයක් දේශනා කළා ඒ තමයි ලුජ්ජති පලුජ්ජಂತಿ ලෝකෝ කියන ධර්ම පාඩේ මොකද්ද ලුජ්ජති පලුජ්ජಂತಿ ඉති ලෝකෝ මේදි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පැහැදිලි කරන්නේ පින්වතුනි විනාශවන පළුදුවන යමක් වෙත්නම් එයයි ලෝකය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා
එහෙමනම් පින්වතුනි මේ ලෝකය ලෝකය කියන්නේ කොමකටද මේ ලෝකය හැටියට බුදුරජාන් වහන්සේ හඳුන්වනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදස්කා පංච උපාදානස්කන්ධයෙන් හැදිච්ච පුද්ගලයාට ඒ පුද්ගලයා තමයි ලෝකය කියලා පින්වතුනි බුදුරජාන් වහන්සේ හඳුන්වන්නට ඉදිරි. එහෙමනම් අපිට අවබෝධයක් නැත්තේ කුමක් පිළිබඳවද? අපිට අවබෝධයක් නැත්තේ මෙන්න මේ පුද්ගලයා පිළිබඳ ලෝකය පිළිබඳව. මේ පුද්ගලයා පිළිබඳව අවබෝධයක් තිබුණා නම් අපි අවබෝධයක් තිබුණා නම් අපි නිරන්තරයෙන්ම අපි නිවන අවබෝධ කරගත්ත ඇත්තන් බවට පත් වෙනවා. අපිට අවබෝධයක් නැතිකම නිසාම අපි තවමත් මේ සංසාරයේ දීර්ඝ ගමනක යෙදෙමින් සිටිනවා. ඒ දීර්ඝ ගමන යම් මොහතක හෝ නතර කර ගන්නටයි අපි මේ විදියට ධර්ම දේශනාවලට සවන් දීලා අපිට පුළු පුළුවන් ආකාරයට පින්දාම් ඒක රාශී කරගෙන අපි අතර තිබෙන්නා වූ අවබෝධය තමා පිළිබඳව යථා අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමයි මෙන්න මේ අවබෝධය ඇති කර ගැනීමට නම් තිබෙන්නේ. මෙන්න මේ කරුණමා පැහැදිලි කළේ අවිද්‍යා නම් වූ නීවරණය පිළිබඳවයි. දෙවෙනි කාරණය හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා පින්වතුනි තණ්හාව නැමැති සංයෝජනය පිළිබඳව. තණ්හාව කියනකොට ඔබට වැටහෙනවා. නමුත් මෙන්න මේ සංයෝජනය කියන එක ඔබට සමහර විට තේරුම් ගන්න පුළුවන්කමක් නැතුවේ. පින්වතුනි මෙතෙන්දි මේ සංයෝජනය කියලා හඳුන්වන්නට යෙදුනේ රහණ කියන එකයි. එහෙමනම් තණ්හාව නැමැති රහණෙන් අපි හැම වෙලාවම ගැට ගහලයි තිබෙන්නේ. තණ්හාව නැමැති සංයෝජනයෙන් අපි සියලු දෙනාම ගැට ගහලයි තිබෙන්නේ. මේ ගැට ගහලා මේ රැහෙනින් ගැට ගහලා තිබෙන නිසා මොකද වෙන්නේ? අපි නිරන්තරයෙන්ම මෙරි මෙරි උපදිනවා. අපි යම් දවසක තණ්හාව ඉවත් කරනවද පින්වතුනි අපි එදාට කියනවා නිවන් දකින්නවා කියලා. සසර භවය පින්වතුනි හරි භයානකයි. ඇයි මේ සසර භවය හරි භයානකයි කියලා කියන්නේ? මෙරි මෙරි ඉපදෙන නිසා. මෙරි මෙරි ඉපදෙන්නේ මේ මනුෂ්‍ය ආත්මයේ තුල පමණක් නොවේ. මෙරි මෙරි ඉපදෙන ස්ථාන භයානක ස්ථාන රාශියක් තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ සසර ගමන හරි භයානකයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. මේ සසර මෙරි මෙරි ඉපදෙන තාක්කල් මොන භවයක ඉපදෙයිද කියලා කියන්න පුළුවන්කමක් අපි කාටවත් ඇත්තේ නැහැ පින්වතුනි. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා අපි සියලු දෙනාම යම් දවසක මරණයට පත් වෙනවද ඒ මරණයට පත් වෙලා ගිහින් උප්පත්ති ලබන ලෝකතල 31ක් පිළිබඳව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා පින්වතුනි.
මේ 31න් එකක තමයි අපිට උපතක් ලබන්නට පුළුවන්කම තියෙන්නේ මේ ලෝකතල 31ක් කොටස් 3කට වෙන් කරලා දේශනා කරනවා මේකට අපි කියනවා පින්වතුනි තුන් ලෝකයේ හැටියට මේ කොටස් 3 වෙන් කරලා පෙන්නනවා එහෙම නැත්නම් බෙදලා වෙන් කරනවා මෙහි कामलोके रूपलोके अरूपलोके यनादी वसे पिंगतुनी रूपलोके अरूपलोके कियला कियान्नी ब्रह्मलोकवल ब्रह्मलोक तिबेनवा विस्सा එයින් පහළම තිබෙනා වූ බ්‍රහ්ම ලෝකයක උප්පත්තියක් ලබන්නට නම් අපි අනිවාර්යෙන්ම ප්‍රථම ධානයේවත් ලබලා තිබිය යුතුමයි බ්‍රහ්ම ලෝක 20ක් තිබෙනවා ඒ 20න් එකක උප්පත්තියක් ලබන්නට නම් අපි ප්‍රථම ධානයේවත් පහළම තියෙන බ්‍රහ්ම ලෝකයක උප්පත්තියක් ලබන්න අඩුම ගානේ ප්‍රථම ඥානෙවත් අපි ලබලා තිබෙන්න ඕන. ඒ වගේම පින්වතුනි රූප බ්‍රහ්ම ලෝක 16ක් තිබෙනවා අරූප ලෝක බ්‍රහ්ම ලෝක 4ක් වශයෙන් ब्रह्मलोकवल उपात्यक लबन्नट පුළුවන්කමක් නැහැ. හැබැයි අපි කවුරුත් බ්‍රහ්ම ලෝකවල අපිට උප්පත්තියක් ලබන්න බැරි නම් අපිට උප්පත්තියක් ලබන්න පුළුවන් ස්ථාන 11ක් බුදුහාමුදුරෝ දේශනා කළා. බෑ කියලා කියන්නේ ब्रह्मलोक उत्पत्तियक् लबन्न बहे कियला कियन्ने हेबै एकट पेरुम पुरन्ट ओने वासनाव उदा करगन्नट ओने अपि ए प्रथम अध्यान द्वितीय अध्यान तृतीय अध्यान मे आदि वसेन अपिट लंगा उनोत अपिट मिन्न मे ब्रह्मलोक विस्सेय उत्पत्तियक् लबन्न पुलुवंकम ए निसा अपिट ताम ब्रह्मलोके उत्पत्तियक् लबन्न बेरिनन अपिट उत्पत्तियक् लबन्न पुलुवन निस्थान 11ක් පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා මොනවද ඒ ලෝක හඳුන්වනවා පින්වතුනි කාම ලෝක කියලා එහෙමනම් කාම ලෝක 11 කාම ලෝක 11ක් තිබෙනවා ඒ කාම ලෝක 11ක් පින්වතුනි කොටස් දෙකකට බෙදෙනවා ඒ කොටස් දෙක තමයි काम दुगति काम सुगति वसें संधान विन काम दुगति हतरक तिबिनो पिंगु काम दुगति एवाट केनो अपी सतर अपाय काम दुगति हतरट अपी केनो सतर अपाय किया निवय तिरिसं प्रेत असुर मेवाट अपी केनो काम दुगति ඒ වගේම පිංගතුනි කාම සුගති හතක් තිබෙනවා ඒ කාම සුගති හතෙන් එකක තමයි මේ මොහොතේදී අපි උප්පත්තිය ලැබලා තිබෙන්නේ
ඒ තමයි මනුෂ්‍ය ලෝකය. මනුෂ්‍ය ලෝකේ ඇරුණාම තවත් හයක් තිබෙනවා. ඒ හයට අපි කියනවා දිව්‍ය ලෝක කියලා. ඒ දිව්‍ය ලෝක හය තමයි චාතුර් මහරාජිකේ, තාවතින්සේ, යාමේ, තුසිතේ, නිම්මාන් රතිය, පරිනිම්මිත වසවත්. මම මැරුණත් ඔබ මැරුණත් ඉපදෙන්නේ මෙන්න මේ 11 එකකමයි. පිංගතුනි අපි කවුරුත් කවදා හරි කොතැනකදී හරි අනිවාර්යෙන්ම මරණයට පත් වෙනවා. අපි කිසිම කෙනෙක් මරණයට පත් වෙන්නට මැරෙනවට ආසන්නේ කැමති නැහැ. අපි හැමෝම මරණයට බයයි. සමහර වෙලාවට සමහර ඇත්තන් අපේ ඇත්තන් කියනවා අනේ ආමුදුරුවනේ අපි නම් මැරෙන්න බය නැහැ. හැබැයි මරණ මංචකයට ලං වුණාම ඒ බව හොඳට පසක් කර ගන්න පුළුවන්. කොයි කවුරුත් මොන දේ කිව්වත් අවසානයේ මරණ මංචකයට ලෙඩ ඇදෙන වැටුණාම මෙන්න මේ මරණය කියන ධර්මතාවයට බයෙන් වෙවුලමින් ගැහෙමින් සිටින. ඒ නිසා අපි මේ මැරෙනවා කියන එකට පින්වතුනි මැරෙන්න බය. හැබැයි අපි හැමෝම මැරෙනවා කියලා දන්නවා. හැබැයි අපිට කියන්න පුළුවන් කමක් නැහැ කොයි වෙලාවක කොතනකදීද අපි පරණයට මරණයට පත් වෙන්නේ කියලා. අපි ලංකාවේ ඉපදුනා, මෙවන් වූ යුරෝපීය රටවල් වලට ආවා. සමහර විට අපිට මේ රටවල් වලදී මැරෙන්නත් පුළුවන්, සමහරුට වෙනත් රටකදී මැරෙන්න පුළුවන්, සමහරට නිවසේදී මැරෙන්න පුළුවන්, සමහර විට අතරමඟදී මැරෙන්න පුළුවන්. වෙලාවක් කලාවක් මරණයට ඇත්තේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ තස්සන්ති දණ්ඩස්ස සබ්බේ මච්චුනෝ බය. අපි හැමෝම පිංගුතුනි මරණයටත් බයයි දඬුවමටත් බයයි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් මේ මරණයේ කියන ධර්මතාවයේදී පිංගුතුනි තවත් කාරණා කීපයක් දේශනා කරන්න යෙදුණා. මා ඒවා තාමත් හෙටියේ පැහැදිලි කරන්නම්, කාල වේලාව ක්‍රමක්‍රමයෙන් ඉක්ම යන නිසා. උප්පාදිතිති භංග වශයෙන් සඳහන් කරන්නට යෙදු. මොකද්ද මේ උප්පාදිතිති භංග කියලා කියන්නේ? ඉපදෙනවා, පවතිනවා, විනාශ වෙලා යනවා. ඇති වෙලා, පැවතිලා, නැති වෙලා යන. ඒ මෙන්න මේකට තමයි පින්වතුනි ඉපදිලා පැවතිලා නැති වෙලා යන එකට අපි හඳුන්වනවා මරණය කියලා. හැබැයි පින්වතුනි ඇති වෙලා පැවතිලා නැති වෙලා යනකොටම ආය සිතුවිල්ලක් ඇති වෙනවා. ඒ සිතු නැවත සිතුවිල්ලක් ඇති වෙනවා සමගම අපිට නැවත උප්පත්තියක් ලැබෙනවා. මේක තමයි පින්වතුනි මේක තමයි ස්වභාවය. ඊට පස්සේ අපි මරණයට පත් වෙන ක්‍රම බුද්ධ දේශනාවේ දේශනා කරලා තිබෙනවා. ඔබ සියලු දෙනාම හැමදාම බණ දහම් අහන ඇත්තන් මේ වෙනකොටත් ප්‍රෝම ධර්ම දේශනා මාලාව තුළ ධර්ම දේශනා 22ක් ශ්‍රවණය කළා. මේ හැම ධර්ම දේශනාවක් තුළම
මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව සඳහන් වෙන්නේ මොකක්ද එකක් තමයි පින්වතුනි ආයුෂය ඉවර වෙලා මැරෙනවා ඒකට අපි කියනවා ආයුක්තය ඊළඟට කර්මය ඉවර වෙලා මැරෙනවා ඒකට අපි කියනවා කර්මක්කය ඊළඟට කර්ම ශක්තිය අවසන් වෙලා මැරෙනවා ඒකට අපි කියනවා උභයක්කය මේ දෙකම අවසන් වෙලා මැරෙනවා පින්වතුනි බරපතල විපාක කර්ම නිසා විපාක ශක්තිය නිසා තුතු වී සිදෙන මරණයන් වලට අපි කියනවා පච්ඡේදක මරණය මේ විදියට පින්වතුනි අපි හැමෝම මිය යනවා ක්ෂණික මරණ සිද්ධ වෙනවා ඒ වෙනම එකක් ඒ වගේම ආයුෂය හෝ කර්ම ශක්තිය අවසන් වී මැරෙන එක තව එකක් ඒකට අපි කියනවා සම්මුති මරණ කියලා සම්මුතියක් වශයෙන් මිය යනවා මිය ගියාට පින්වතුනි අපි නැවත නැවත උපදිනවා ඇයි පින්වතුනි අපි නැවත 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 මේ ආකාරයෙන් මේ සංසාරයේ උප්පත්තිය ලබන්නේ එහෙමනම් මම මේ පින්වතුන්ට මුලින්ම පැහැදිලි කළා කරුණු දෙක. ඒ කරුණු දෙක නැවත සිහියට ගන්නවා නම් පළවෙනි කාරණේ තමයි පින්වතුනි අවිඥානම් වූ නීවරණේ අවබෝධයක් නැතිකම. කුමක් සඳහාද ඒ අවබෝධය නැත්තේ? තමන් පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා තමයි අපි නැවත මේ ලෝකෙ උප්පත්තියක් ලබන්නේ. දෙවෙනි කාරණේ හැටියට සඳහන් කරන්නට යෙදුණා තණ්හා නැමැති සංයෝජනේ එහෙමනම් තණ්හාව මෙන්න මේ රැහෙනින් ගැට ගහලා තිබෙනකන් අපිට කවදාවත් මේ සංසාරයෙන් අත මිදෙන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ බින්වත් එහෙමනම් අපි හැමදාම මේ දෙක නැති කරන තාක්කල් ඉපදෙනවා ඉපදීම සිද්ධ වෙන්නේ මෙන්න මේ කරුණු දෙකෙන් පින්වතුනි සම්මුති මරණය කියන්නේ මෙන්න මේකටයි කය මෙහෙ තියලා සිත යනවා සිත අයින් වෙන දවසට තමයි සම්මුති මරණය සිද්ධ වෙන්නේ ඊළඟට තවත් ක්‍රමවේදයකට අපි මෙරෙනවා පින්වතුනි ඒ තමයි සමුච්ඡේද මරණ හැටිය. ඒ අදාළ වෙන්නේ පින්වතුනි රහතන් වහන්සේලාට පමණයි. එයක් කොටස් දෙකක ආකාරයෙන් සිද්ධ වෙමින් සිද්ධ වෙනවා බව තමයි දහමේ සඳහන්. ඊළඟට පින්වතුනි අවිද්‍යාව හා තණ්හාව ඉවත් කළ නිසා පංච උපාදානයේ අතහැරපු නිසා නැවත නැවත ඉපදෙන්නේ නැහැ. කෙලෙස් නැති කළ උතුමන් මිය යනවා නැවතත් නූපදින්නටම. අපි කැමති වුණත් පින්වතුනි අකමැති වුණත් අපි දැනගත්තත් පින්වතුනි අපි නොදැනගත්තත් අනිවාර්යෙන් ස්ථීරවම සිද්ධ වේදෙන තමයි මැරෙනවාමයි. අපි මිය යන මොහොතේ පින්වතුනි අපි සඳහන් කරනවා අවත් සිත පිළිබඳව ඒ සිත තමයි පින්වතුනි ත්‍ුතිසිත කියලා කියන්නේ ත්‍ුතිසිත කියන්නේ පින්වතුනි මරණ මොහොතේ ඇතිවෙන වෙනම සිතක් නොවේ එහෙමනම් මෙන්න මේ ත්‍ුතිසිත ඇති වෙන්නේ පින්වතුනි අපි සඳහන් කරන්නට යෙදුණා කෙනෙක් මව් කුසේ පිළිසිඳගන්නේ යම් දවසකද අන්නේ පිළිසිඳගත් දවසේ ඉඳලා මෙන්න මේ කියන්නා වූ සිත පහළ වෙනවා මව් කුසේ හටගත් දවසේ ඉඳලා ඒ ඇති වුන සිතේ සිතුවිලි ඇති වෙමින් පවතිමින් නැති වෙමින් පවතින අතරේ තමයි
අපි මරණයට පත් වෙන්නේ. අපි මරණයට පත් වෙන මොහොතේ සිතේ තිබුණ සිතුවිල්ල කියනවා චුතිසිත කියලා. ඒ චුතිසිත ඇති වෙන අවස්ථාවේදී පින්වතුනි කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත ආදී වශයෙන් නිමිති සිතේ පහළ වෙන්නට පුළුවන් කොට තිබෙනවා. සිතේ ඇතිවෙනා වූ සිතුවිල්ලක් වෙන්න පුළුවන් සිහිය නැති වුණා කියලා මරණ අයගේ සිතුවිලි ඇතිවීම නතර වෙන්නේ නැහැ. සිහිය ඇතුව මැරෙන්න නම් අපිට බුදුහාමුදුරුවෝ උගන්වනවා පින්වතුනි මෛත්‍රී භාවනාව පෙගුණ කරන්න කියලා. හොඳින් මේ ධර්ම දේශනාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනි. එහෙම යොමු කරපුවාම ඔබට ඔබ මේ ධර්ම දේශනාව පිළිබඳව හොඳින් අවධානය යොමු කළා නම් සුනාත මේ ධර්ම දේශනාව හොඳින් ඇහුවා නම් දහරේත මේ ධර්ම දේශනාව හොඳට ධාරණී කරගත්තා නම් චරාත චර ධාරණී කරගත්තා නම් ඒ අනුව ඔබට තම තමන්ගේ ජීවිත තම තමන් සිතන පතන අයුරින් සකස් කරගෙන ඒ අනුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා වූ අවිද්‍යා නීවරණයේ එවැගේම තණ්හා නැමැති සංයෝජනයේ ඉවත් කරගන්නට අපි අදිෂ්ඨාන කරගන්න ඕනි. එහෙම අදිෂ්ඨාන කරගෙන ජීවිතයේ මේ සංසාරයෙන් අපිට අත මිදෙන්නට නම් අපි එදිනෙදා නිරන්තරයෙන්ම කුසල් දහම් සිද්ධ කරන්න ඕනි. තමන් පිළිබඳව වඩා වඩාත් අවධානය යොමු කරගනිමින් තමන් පිළිබඳව තමන් කවුද යන්න පිළිබඳව අවධානය යොමු කරගනිමින් ඒ තමන්ගේ තිබෙනා අඩුපාඩුකම් සකස් කරගනිමින් ඒ ජීවිත සකස් කරගන්නට අපි අදිටන් කරගන්න ඕනි. අදිටන් කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඕනි. හැම මොහොතකම හැමදාම අපි දාන සීල භාවනාදී වශයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිද්ධ කරගෙන අපි ප්‍රාර්ථනා කරන්න ඕනි අපිට මේ සංසාර සාගරයෙන් එතෙර වන්නට මේ ධර්මතාවයන් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්න ඕනි. ඒ නිසා පින්වතුනි අද මේ වාසනාවන්ත පින්කම සිද්ධ කරගන්නට අපේ රෝම ශාක්‍ය මුනි විහාරයේ විහාරාධිපතිස්සර පූජ්‍යපාද ශාස්ත්‍රපති කටුවන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේට මේ පින්කම සඳහා දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුනේ නිස්සංක ධම්මිකා දෙපළ. ඉතින් ඒ දෙපළගේ අරමුණ වශයෙන් සඳහන් වෙලා තිබෙනවා සදිල සහ සසේත් යන දරුවන් ඇතුළු පවුලේ සැමට ආශිර්වාද කිරීමටත් මියගිය සැමට පුණ්‍යානුමෝදනාවන් කිරීමට. ඉතින් ඔබ සියලු දෙනාම මේ මොහොතේදී කල්පනා කරගන්න අද වටිනා කියන ධර්ම දේශනාවක් පවත්වන්නට යෙදුණා. ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නට යෙදුණා. ඒ සිද්ධ කරගත්තා වූ කුසලානිසංසයන් හේතුවීම තුළින් වාසනාවන් තුළින් ඔබ දෙපළ නමින් කාල යාත්‍රා කරන්නට යෙදුණ වර්ග පරම්පරානුගත කුල පරම්පරානුගත සියලු ඥාතිතයිසින්ට මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වෙලා ඒ සෑම සියලු දෙනාම සුඛී සුවපත් වේවා පතන්නා වූ බෝධීගින් උතුම් වූ නිර්වාණ සාන්තිය සාසත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවන් ඉති කරගෙන අප කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා සහාය වුණ සම්බන්ධ වුණ සෑම සියලු දෙනාටමත් ඒ වගේම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නට නොහැකි වුණා වූ සෑම සියලු දිනාට දිනාගේමත් මිය පරලෝ යන්ට හේතුන සෑම සියලු දිනාගේම ඒ කුල පරම්පරානුගත සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා සෑම සියලු දිනාම නිවනින්
උතුම්ම නිවනින් සනසෙත්වා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. සංඝ ධම්මිකා දෙපළ ඒ වගේම සදිලහා සසෙත් යන ඇත්තන්ටත් ඒ වගේම ඒ ඇත්තන් හෙදු වැඩුව ආදරබර ගුරුවර දීමාපියාදීන් සුජීවත්ව වාසය කරනා නම් ඒ සෑම සුළු දිනාටමත් මේ උතුම්ම ධර්මදේශනාවේ ශක්තිය හේතු වාසනා කරගෙන උතුම්ම තෙරුවන්ගේ ශක්තිය ආශිර්වාදයේ හේතු වාසනා කරගෙන නිදුක් නිරෝගී සුවතාවයන් වර්ධනය වෙත්වා සියලු කටයුතු දිනෙන් දින සර්ව ප්‍රකාශයෙන් සාර්ථක වෙත්වා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා ධර්මදේශනාව සඳහා සහාය වුණ සම්බන්ධ වුණ ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ගෞරවනීය සිද්ධාත් ස්වාමින් වහන්සේ ඇතුළු කොටගත් සියලුම දෙනා වහන්සේලාටත් ඒ වගේම ප්‍රෝම සාක්‍ය මුනි විහාරස්ථානයේ සියලුම සතර පෙරුවේ දායක දායිකාවන් ඇතුළු සෑම සියලු දෙනාටමත් ඒ වගේම මේ ධර්ම දේශනාව ලෝකේ යම් තැනක සිට යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ සෑම සිළු දිනාටමත් මේ උතුම් ධර්ම අවබෝධ ශක්තිය හේතු වාසනා කරගෙන සෑම සිළු දිනාටම නිදුක් නිරෝගී සුවතාවයේ වර්ධනය වෙත්වා කවදා හරි දවසක බුදුන් දැක නිවන් දකින්නට මේ පින අපට දෙකසේ හේතු වාසනා වෙත්වා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු සිළු දිනාම් දෙවියන් පින් අනුමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්ඛං තුමම් පෙරං තී සතු සතු සිල් දිනාටම රත්නත්‍රේ ආශිර්වාදෙ සතු සතු